සුබ දවසක් ඔගල හැම දෙයානම හයිටෙක් සෝලෝ චෑනලෙන් කියන තවත් අලුත් වීඩියෝ එකයි ඔගල මේ එකතුලා ඉන්නේ. ඉතින් ඔන්න අද අන්බොක්සින් වීඩියෝ එක හැටියට ගෙනාවේ මෙන්න මේ තියෙන BM800 මයික්‍රෝෆෝන් එක හා මෙන්න මේ තියෙන V8 සවුන්ඩ් කාඩ් එක ගැන. ඉතින් අපි අන්බොක්සින් වීඩියෝ එකට ඉක්මනටම යමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම Instagram එකේ ෆලෝ කරන්න. එහෙනම් අපි අන්බොක්සින් වීඩියෝ එකට ඉක්මනටම යමු. Over the edge, feel like I'm floating through the air. The pain I felt is paid for, all is said and done. Oh, I am restricted, fixed upon the web. I need to kick the habit that my mind is breathing in. Break out, I've got to see. Spent all my life holding all of it closely. I played it innocent, a feel of discontent. I'm finally facing it all. ඉතින් යාළුවනේ මම මේ මයික් එක ඕඩර් කරේ ඩරාස් වලින්. ඉතින් දවස් දෙකක කාලයක් ඇතුළත ඒගොල්ලෝ මට මේක ඩිලිව කරා. ඉතින් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරගෙන ඉමු. ඉතින් අපි ඩිලිව වෙන්නේ ගොඩක්ම ලොකු බොක්ස් එකක්. ඉතින් ඇත්තම කිව්වොත් මයික් එකේ බොක්ස් එක ගොඩක්ම පුංචි. ඉතින් මම මයික් එකේ බොක්ස් එක දැන් පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේන ඇති මයික් එකේ බොක්ස් එකේ සයිස් එක. ඉතින් ඔයාට උඩින් පේන ඇති ප්‍රොෆෙෂනල් කන්ඩෙන්සර් මයික්‍රෝෆෝන්, ඒ වගේම ලෙජෙන්ඩරි වෝකල්, ඒ වගේම මෙතන පුංචි පික්චර් එකකුත් තියෙනවා. ඉතින් මම දැන් මේ බොක්ස් එකත් ඕපන් කරගෙන ඉන්නම්. ඉතින් දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහ තමයි මේක පෙන්නේ. ඉතින් උඩින්ම පේපර් වර්ක් එකක් වගේ තියෙනවා, ඔඩියෝ වේව්ස් වගේම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ මේ මයික් එක ගැන හැම පේපර් වර්ක් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ නොයිස් රිඩක්ෂන් කම්පෝනන්ට් එක. ඉතින් ඒක මම පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ අපිට තව කම්පෝනන්ට්ස් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ අපේ මයික් එකේ වයර්ක, එක පැත්තක 3.5 mm ජැක් එකයි, එක පැත්තක XML කියන කේබල් ටයිප් එකෙන් තියෙනවා. ඊට පස්සේ කේබල් එක මම පැත්තකින් තියාගත්තට පස්සේ micro USB to AUX port තියෙන කේබල්ස් දෙකක් එනවා. ඒ වගේම micro USB to standard USB තව කේබල් එකක් එනවා. බලා ගන්න පුළුවන් පැකේජ් එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ටේබල් එකට නැත්නම් ඕනෙම තැනකට adjust කරලා එක පොඩ්ඩක් තද කරන මේ වගේ පින් එකක් කියන්නත් බෑ ඒක. ඊට පස්සේ අපේ මයික් හෝල්ඩ් එක වඩ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මේකේ මයික් එකේ පවුච් එක වගේ බලා ගන්න පුළුවන් මේක. මේකත් නොයිස් රිඩක්ෂන් වලට පාවිච්චි කරන එකක්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ මයික් එක. ඉතින් BM800 කියන මයික් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම අපිට මයික් එකේ ස්ටෑන්ඩ් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ස්ටෑන්ඩ් එක ගත්තට පස්සෙ ආඩ බලා ගන්න පුළුවන් වෙනවා අපේ V8 සවුන්ඩ් කාඩ් එක. ඉතින් අපි දැන් මේ මයික්‍රෝෆෝන් එකේ සෙටප් එක හදාගෙන ඉමු. ඉතින් මම මුලින්ම මේ මයික්‍රෝෆෝන් එකට මෙන්න මේ පවුච් එක දාගෙන ඉන්නම්. ඊට පස්සේ මම ගන්නම් ස්ටෑන්ඩ් එක. ස්ටෑන්ඩ් එකයි ටේබල් එකට ප්ලග් කරන මෙන්න මේ කම්පෝනන්ට් එකයි. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකේ මෙන්න මේ බ්ලැක් පාර්ට් එක රොඩ් එකක් වගේ තියෙන්නේ. අන්න ඒක මෙන්න මේ විදියට මේ ටේබල් එකට ප්ලග් කරන කැලලට ඔයා දාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඒක හරියටම ෆික්ස් වුණා. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් ටයිට් කරගන්නවා. හරි, ඉතින් ඒක හරියටම ටයිට් වුණා. ඉතින් මම ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට කලැප්ස් කරගන්නම්. ඊට පස්සේ මම ගන්නවා මයික් හෝල්ඩ් එක මෙන්න මේ විදිහට. අපිට පේන ඇති ඒක පොඩ්ඩක් ෆ්‍රී ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මම BM800 මයික්‍රෝෆෝන් එක මෙන්න මේ විදිහට මේකට දාගන්නම්. පොඩ්ඩක් දාන්න අමාරුයි, පොඩ්ඩක් තදයි ඒක. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ වඩ මම මේක පැත්තකින් තියාගෙන දැන් වඩ පේනදි මේ ස්ටෑන්ඩ් එකේ එක පැත්තක සිල්ව වගේ අනේක වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා ස්ටෑන්ඩ් එකේ. අන්න ඒ පැත්තට ඔයා අර මයික් හෝල්ඩ් එක ප්ලග් කරගන්න ඕනේ. හරි, ඉතින් මෙන්න මේ විදිහට වා මේක ප්ලග් කරගන්න ඕනේ මෙන්න මේ සිල්ව වගේ තියෙන පැත්තට. මෙන්න මේ විදිහට කරකෝලා මේක ඔයා ප්ලග් කරගන්න ඕනේ.
හරි ඉතින් ඔයාලට පේනවා ඒක හරියටම ප්ලග් වුණා. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ මයික් එකේ කේබල් එක XML port එක තියෙන කේබල් එක. ඊට පස්සේ මම ඒක මයික් එකට ප්ලග් කරගන්නවා. ඉතින් මෙතන පුංචි පින්නයක් වගේ තියෙනවා, ඒක ප්‍රෙස් කරලා තමයි ඔයා මේ කේබල් එක හරියට ප්ලග් කරගන්න ඕනේ. ඒතකොට තමයි ඒක හරියටම ෆික්ස් වෙන්නේ. හරි ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් V8 sound card එක. ඔයාලට පේනදී ports ටික line 1 line 2 charging කියලා ports ගොඩක් තියෙනවා. මෙතනදී ඔයා mic එකේ cable එක අරගෙන 3.5 mm මේ තියෙන jack එක අරගෙන mic එකට plug කරලා තියෙන මෙන්න මෙතන තියෙන condenser mic කියන එකට plug කරගන්න ඕනේ. ඉතින් package එකේ තිබ්බ හැම දෙයක්ම අපි plug කරලා ඔන්න දැන් BM800 microphone එකේ setup එක හදාගෙන ඉවරයි. ඉතින් මම දැන් කියලා දෙන්නම් මේ V8 sound card එකයි ඔයාගේ BM800 microphone එකයි phone එකට හා lap එකට connect කරගන්නේ කොහොමද කියලා. හරි යන්න. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ තියෙන V8 sound card එකයි BM800 microphone එකයි ඔයාගේ PC එකට connect කරගන්නේ කොහොමද කියලා. ඉතින් package එකේ ඔයාලා දකින්න ඇති අපිට cable type එකක් හම්බුණා, micro USB to AUX කියන cable type එක. ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ කේබල් ටයිප් එක අපිට හම්බුණා. ඒ කේබල් එකෙන් දෙකක් අපිට හම්බෙලා තිබ්බා. ඉතින් අපි දැනට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මයික්‍රෝ USB to ස්ටෑන්ඩඩ් USB කියන පෝට් දෙක සහිත කේබල් එක. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ කේබල් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ කේබල් එකෙන් මයික්‍රෝ USB කියන පෝට් එක තියෙන පැත්ත අරගෙන ඔයාගේ V8 sound card එක ගන්න. V8 sound card එකේ ඔයාලට පේන ඇති charging කියලා port එකක් plug කරන්න තැනක් තියෙනවා. අන්න එතනට ඔයා මෙන්න මේ තියෙන micro USB කියන port එක plug කරගන්න ඕනේ. හරි. plug කර ඉතින් ඔයාලට පේන ඇති මම plug කරගත්තේ charging කියන එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් standard USB තියෙන port එක අරගෙන ඒක ඔයාගේ PC එකට connect කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනది V8 sound card එකේ power button එකේ රතු පාට bulb එකක් පත්තු වෙන්න ගත්තා. ඒ කියන්නේ මේක charge වෙනවා කියන එක. ඉතින් ඊට පස්සේ ඔයා මේ button එක තප්පර 3ක් වගේ press කරගෙන හිටියම් හිටියට පස්සේ මේක on වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනది මෙතන blue LED එකක් blink වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේක on වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ BM800 microphone එකේ 3.5 mm jack එක ගන්න මෙන්න මේ විදියට. අනිත් පැත්තේ මයික්‍රෝෆෝන එකට කනෙක් කරලා තියෙන XML කියන කේබල් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ V8 sound card එක අරගෙන මෙතන ඩයිනමික් මයික් කියන එකට යහ පැත්තේ තියෙන කන්ඩෙන්සර් මයික් කියන එකට මේක ප්ලග් කරගන්න. හරි ඉතින් මම මේක ප්ලග් කරගත්තා. ඉතින් දැන් අපි සොෆ්ට්වෙයාර්ස් කීප එකට ගිහිල්ලා බලමු. ෆිල්මෝරා, බැන්ඩිකෑම් වගේ සොෆ්ට්වෙයාර්ස් කීප එකට ගිහිල්ලා බලමු මේ මයික්‍රෝෆෝන් එක ඔයාගේ PC එකේ පෙන්වන්නේ කොහොමද කියලා. ඉතින් අපි බැන්ඩිකෑම් වගේ සොෆ්ට්වෙයාර් එකට ගිහින් බලමු මේකේ කොහොමද මයික්‍රෝෆෝන් එක පෙන්වන්නේ කියලා. ඉතින් මම දැන් බැන්ඩිකෑම් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගත්තා. ඉතින් දැන් ඔයාලට පේනවා මේ කැමරා එක පැත්තේ මෙතන මයික්‍රෝෆෝන් අයිකන් එකක් තියෙනවා. ඒක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මයික්‍රෝෆෝන් යටතේ ඔයාලට පේන ඇති මෙතන මයික්‍රෝෆෝන් V8 කියලා පෙන්වනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ මයික්‍රෝෆෝන් එක පෙන්වන්නේ. ඉතින් ඩ්‍රොප් ඩවුන් එකෙන් ඔයාලට මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ දැන් රෙකෝඩ් කරන්නේ මේ BM800 මයික්‍රෝෆෝන් එකෙන් හා V8 sound card එකෙන්. ඉතින් අපි දැන් බලමු Wondershare Filmora app එකේ කොයි විදිහට මයික්‍රෝෆෝන් එක පෙන්වන්නේ කියලා. ඉතින් දැන් මම මෙතන ඔඩියෝ රෙකෝඩින් බටන් එක ප්‍රෙස් කරලා මේ ටැබ් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඉතින් මයික්‍රෝෆෝන් V8 කියලා තමයි පෙන්වන්නේ. මෙතන ඒක පෙන්වන්නේ නැත්තම් ඔයාලට මේ ඩ්‍රොප් ඩවුන් එක සිලෙක්ට් කරලා මෙතනින් ඔයාගේ මයික් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් හැම ඇප් එකේම මෙන්න මේ මයික්‍රෝෆෝන් V8 කියලා තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ගොඩක්ම ලේසි. ඉතින් මම හිතනවා ඔයා හරියටම PC එකට මේක කනෙක් කරගන්න ඇති කියලා. හරි යන්න. ඉතින් මම දැන් කියලා දෙන්න මෙන්න මේ V8 sound card එකයි මේ BM800 මයික්‍රෝෆෝන් එකයි ඔයාගේ ෆෝන් එකට කනෙක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා පැකේජ් එකේ දකින්න ඇති අපිට කේබල් ටයිප් එකක් ආවා. AUX port එකයි micro USB port එකයි තියෙන කේබල්ස්, ඒ වගේ කේබල්ස් දෙකක් අපිට හම්බුණා. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ එක කේබල් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් micro USB to AUX කේබල් එක. ඊට පස්සේ ඔයා ගන්න ඕනේ
වගේ V8 සවුන්ඩ් කාඩ් එක. ඉතින් මම BM800 මයික්‍රෝෆෝන් එක ප්ලග් කරගෙන තමයි තියෙන්නේ. මෙතන ඔයා චාර්ජින් කියන එකට අර මයික්‍රෝ USB පෝට් එක ප්ලග් කරගන්න ඕනේ. ඉතින් මම දෙයක ප්ලග් කරගන්නම්. හරි, ඉතින් මම චාර්ජින් කියන එකට ප්ලග් කරගත්තා. ඊට පස්සේ මම V8 සවුන්ඩ් කාඩ් එක පැත්තකින් තියලා මම ගන්නවා ඒ කේබල් එකේ අනිත් පෝට් එක, AUX කියන පෝට් එක. ඔයාලට මේ විදිහකට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා AUX පෝට් එක අරගෙන ඔයාගේ ෆෝන් එකේ තියෙන AUX පෝට් එක ප්ලග් කරන දැනට මේක ප්ලග් කරගන්න ඕනේ. හරි, ඉතින් ආවට පේනදි මැසේජ් එකකුත් ආවා මයික් එක කනෙක් වුණා කියලා. ඉතින් ඊට පස්සේ මුලින්ම ඔයා කරන්න ඕනේ V8 සවුන්ඩ් කාඩ් එක ඔන් කරන එක. තප්පර 3ක් ප්‍රෙස් කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ෆෝන් එකේ ඇප්ස් වලට ගිහිල්ලා වොයිස් රෙකෝඩර් කියන ඇප්ලිකේෂන් එකට එන්න. ඉතින් මේ ඇප් එකේ නම ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ඉතින් මම දැන් මේක රෙකෝඩ් කරන්න තමයි යන්නේ. හරි, ඉතින් ඔයාලට පේනදි මෙතන සවුන්ඩ් වේව්ස් උත් යනවා මේක රෙකෝඩ් වෙද්දී. ඉතින් මම හිතනවා මේ ඔයා මේ මයික්‍රෝෆෝන් එකයි BM V8 සවුන්ඩ් කාඩ් එකයි ෆෝන් එකට හරියටම කනෙක්ට් කරගන්න ඇති කියලා. ඉතින් මම දැන් මේ වොයිස් ක්ලිප් එක මං සේව් කරගන්නම් ටෙස්ට් කියලා. යෙස් කියලා වෙන්නේ ටෙස්ට් කියලා මං ටයිප් කරගෙන මේක සේව් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයා BM800 මයික්‍රෝෆෝන් එකයි V8 සවුන්ඩ් කාඩ් එකයි ඔයාගේ ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ අන්බොක්සින් වීඩියෝ එකට ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් මෙන්න මේ V8 සවුන්ඩ් කාඩ් එකයි මේ BM800 මයික්‍රෝෆෝන් එක ගැන තියෙන සජෙෂන් එක පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරන්න, මගේ instagram එකේ follow කරන්න, යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න, ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තව වීඩියෝ එකක් ගෙනීමේ බලාපොරොත්තුෙන් අදට මම sign out වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.